පිට කවරය සතිමත් බව වැඩි වීම විදර්ශනා භාවනා වැඩි වීමට සරල බසින් මඟ පෙන්වන ප්‍රායෝගික අත්පොතකි පූජ්‍ය හේනේපොළ ගුණරත්න මහනාහිමියන් විසිනි පරිවර්තනය වර්ජිනි මුදිතා ෆොන්සේකා කලණ මිතුරු ප්‍රකාශන 42 ප්‍රකාශනය බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය මහනුවර පසු පිට කවරය සතිමත් බව වැඩි වීම Mindfulness in plain English. පසුපිට කවරෙහි ගුණරතන නාහිමියන් පිළිබඳව කෙටි හැඳුන්වීමක් ඇතුළත් වේ. 1927 දෙසැම්බර් මාස 27 දින මහනුවර තුන්පනේ හේනේපොළ ග්‍රාමයේ උපත ලබා 12 වැනි වියේදී සසුන්ගත වූ පූජ්‍ය හේනේපොළ ගුණරතන මහනාහිමියෝ ඇමරිකානු විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධිලාභියෙක් වෙති. 1947 වර්ෂයේ උපසම්පදාව ලැබූ උන්වහන්සේ වසර ගණනාවක් ශාසන සේවයේ යෙදී 1980 දශකයේ ආරම්භයේදී බටහිර වර්ජිනියාවේ හයිවියුහි පිහිටි භාවනා මධ්‍යස්ථානය ආරම්භ කළහ. පූජ්‍ය ගුණරතන මහනාහිමියන් විසින් රචිත Mindfulness in Plain English සහ 8 Mindful Steps to Happiness නමැති කෘතීන් භාවනාව පිළිබඳව පළවී ඇති සම්භාව්‍ය අත්පොත් වේ. උන්වහන්සේට සියම් නිකායේ මල්වතු මහා විහාරය මගින් උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක පදවියද පිරිනමා ඇත. ඉන් අනතුරුව කෘතිය සම්බන්ධයෙන් විද්වතුන් දෙදෙනෙකුගේ අදහස් මෙහි දැක්වේ. නිපුණත්වයෙන් පිරිපුන් සම්භාව්‍ය කෘතියකි. අවශ්‍ය තරම් උසස් ලෙස එය ඇගයීමට මම අපොහොසත් වෙමි. Where are you go? There are you are Grante Kathru John Kabat-Zinn. Mindfulness in plain English nam mema granthaya janathawa visin oun danna sielu denaveta denu labana katha karunu labana liyana emenma sitana saha navata navatat ema kriyaadamayata baajane karunu labana krutiyaki. Bante ji yanuen aadareen handunnunu labana gunaratana nahimiyo unwahanseyge වාග් විදග්ධ භවෙහි සහ පැහැදිලි ගුණයේ නොවරදින සුළු හැකියාව භාවිතා කරමින් භාවනාව හා සතිමත් බව පුරුදු පුහුණු වීමේ යහපත් වාසි පිළිබඳව ඇති සාම්ප්‍රදායික මිත්‍යා ප්‍රවාද තත්ත්වතාවන් ආදී කාරණා සම්බන්ධයෙන් පියවරෙන් පියවර අප ඉදිරියට ගෙන යමින් විවිධ පසුබිම් වලින් පැමිණි සියලුම පාඩකයන්ට අත්වැලක් සපයති. සතිමත් බවෙන් යුතුව වඩා ඵලදායක සාමකාමී ජීවිතයකට අවශ්‍ය පදනම දැනටමත් අප තුළ තිබෙන බව උන්වහන්සේ හෙළිදරව් කරති. ගුණරත්න හිමියෝ ඉතාමත් සරල ලෙස භාවනාව සඳහා අවශ්‍ය මෙවලම් එකිනෙක අපට පෙන්වා දෙන අතර ඒවායින් සිදුවන්නේ මොනවාද යන්නත් ඒවා ක්‍රියාවේ යොදවන්නේ කෙසේද යන්නත් අපට පෙන්වා දෙති. බෙහෙවින් ජනප්‍රිය මෙම ග්‍රන්ථයේ පළමු ප්‍රකාශනයේ අන්තර්ගත සම්පූර්ණ පෙළම මෙම සංශෝධිත මුද්‍රණයේද ඇතුළත්ව ඇති අතර ඊට අමතරව නොදැමුණු අසහනකාරී වත්මන් ලෝකයට විශේෂයෙන් වැදගත් වන මෛත්‍රීහි බලය පිළිබඳව අලුත් පරිච්ඡේදයක්ද එක් කර ඇත. පුළුල් පරාසයක් වසා සිටින ස්වකීයමය හා තෘප්තිජනක මෙම ධර්ම පුස්තකයම එක්තරා භාවනාවකි. තවද එය ඔබ සිතනවාට වඩා සරලය. ජෝෂප් ගෝල්ස්ටීන් ඇමරිකාවේ සුප්‍රසිද්ධ භාවනා ආචාර්යවරයෙකු හා වන් ධම්ම ග්‍රන්ථයේ කතෘ